සීකරන නැත්නම් උපත සමරන මේ වටිනා අවස්ථාවට සැපෙමින් ඔබ හැම දිනම එක පැත්තකින් වටිනා පින්කමකට සම්බන්ධ වෙනවා. කුමාර කෝමියන් කියන්නේ අත වශයෙන්ම සුවිශේෂ පුද්ගලයෙක්, අදීන පුද්ගලයෙක්. අපේ රටේ නව විචාර ක්‍රමයක්, ඒ වගේම අදීන චින්තනයක්, ඒ වගේම අලුතින් අපිට අපේ පසුබිම් තෙරුණට නව තෙරුණක් ඉදිරි කරපු, පෙර තෙරුණක් ඉදිරි කරපු, එමගින් මේ රටේ අපේ පසේ, දෙල පසේ, දෙල රැසේ, දෙල දෙසේ නව ගමනක් ඇති කළා වූ මහා ගුරු ගුරුක හැටියට අපි බොහෝ දෙනා පිළිගන්න පාරයි. ඉතින් මේ වගේ දුර්ලභෝ පුරිසා ජාන්‍යෝ අනසෝ සබ්බති ජායති කිව්වා කිව්වට දේශනා කරපේතිය. ඒ වගේ විශේෂ දෘශ්‍යයන් මේ ලෝකයේ සමාජයේ හැම තැනකම ඇති වෙනවා. නිසා විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්ව මේ සිසු වඩම ලබා ගත්තා වූ මේ දරුවා සිසු සිසුවිය මම හිතන්නේ විශේෂ අවධානයකට යොමු කරාවි. ඒ සිංහල භාෂාවෙන් ලබාගත් ජයග්‍රහණයත් එක්ක ඒ වාසේ ඉස්සෙල්ලීම සඳහා තරව වටිනා මෙහෙවර කරපු කුමාරතුංග මුනිදාස මහත්මියවරයා නැවත අධ්‍යයනය කරා. පාසල් වල ඇත්තටම මේ කුමාරතුංග මුනිදාස පරිවරයන් පිළිබඳව වැඩමුළු ආදිය සකස් කර ගැනීම ඒ අතිරේක වශයෙන් හරි මේ අධ්‍යාපනයේ නව වැඩපිළිවෙල හදන්න පුළුවන් නම් මම හිතන්නේ මේක මේ රටේ ඉදිරියට විශාල වෙනසක් ඇති කරන්න පුළුවන් කාර්යයක්. රටේම ඈත අපේ ආනන්ද විද්‍යාලයේ විද්‍යාර්ථීන් මම ඉන්නවා. ඒ වගේ පාසල් වල මේ කාර්යයට කාර්යය පිළිබඳ අවධානය යොමු කරන්න පුළුවන් නම් මම හිතන්නේ කුමාරතුංගයන් අධ්‍යයනය කරන අපිට නවමන් සොයා ගන්න පුළුවන්. ඒ අදීන චින්තනය, ඒ අදීන විචාරය, ඒ වගේම නිවැරදි වස්වහර, ඒ වගේ මේ වස්වහරේ තියෙන අලුත් නවයේ ස්වરૂපය අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් තමයි වෙනවා. නිසා අපි දසුරෝණ අපේ විශේෂඥ වෛද්‍ය අල්ලාගේ සුන්දර මහත්මිය අපේ පසට රැසට විසට සමයට සුවිශාල මෙහෙවර කරන ඇත්තරම වීරෝදාර කාන්තාව අපේ අවසේකර මහත්මා ලොබු කෙනෙක්. එනිසා මම දැම කියන්නේ කැමති මගේ මේ කතාව ගැටි කරලා මම මේ දරුවන්ට අදගත් කර නිසා මේ වගේ වටිනා පුරුෂයෙකු ඔබ ඉදිරියේ සිටින්නේ. නිසා මහා සාහිත්‍ය දරේ චින්තකයේ අපේ රටේ ජාතික ව්‍යාපාරය තුළ මහා පතාක යෝධයේ එතුමාගේ වචන ටිකක් මේ දරුවන්ට ඇහෙන එක ඉතාම වැදගත් නිසා මගේ කතාව දීකරන්න යන්නේ එක පාරක් සඳහන් කරන්න කැමති. අලුතින් මේ කතාවක් කියනවා. මේ රටේ සම්පූර්ණ මධ්‍යාපනය මාධ්‍ය සිංහලෙන් වළක්වලා ඉංග්‍රීසියට හරවනවා. එහෙනම් දේශපාලකයන් වේදිකාවල අවධාරණය කරලා තියෙනවා. එනිසා අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ වගකීමක් තියෙනවා මේ වලට අවශ්‍ය කරන වැඩවන්න. දේශපාලකව තම තමන්ගේ සැලසුම් අනුව මොන මොන කතා කළා. ඇත්ත වශයෙන්ම බුද්ධිමත් දේශවාසී රටවැසියන් කල්පනා කරන්න ඕනේ මේක තියෙන භයානක අපට අපේම වස නැති වුණොත් අපට දුෂ්කර වෛද්‍ය ක්‍රියාවලිය අපට අපේ රසක් නැති වෙනවා, ජාතියක් නැති වෙනවා. එතකොට වසක් නැති වෙනකොට, රසක් නැති වෙනකොට මේ දෙස අපට අහිමි වෙනවා කියන කාරණේ කියන ඒ අවධානය අපවට හදාගන්නට ඕනේ. අනේ නිසා මේක බොහොම නූගත් කතාව, බොහොම අඥාන කතාව, එතරම් අදුර්දශී කතාව. බද බටහිර චින්තකයන්ට අධ්‍යාපනඥයන් පවා
අපේ වෛද්‍යතුමිය කිව්වා කි පළමුවන වසරේ සිට දහවන වසරේ කියලා ඇත්ත වශයෙන්ම පළමුවන වසරේ සිට තුන්වන හතරවන වසර දක්වා දරුවන්ගේ මාධ්‍ය ස්වභාෂාවී කියන එක ඒක දීර්ඝකාලීන සිද්ධාන්තයක්. දරුවාගේ චින්තනය හැදෙන්නේ වැඩෙන්නේ පෝෂණය වෙන්නේ තමන්ගේ මව්බස වගේ හැදෙන්න අම්මාගේ ලැබෙන පිළිටික වගේ. එයා සමානයි මව්බස. ඒ නිසා ඒ බස රැකීම නැත්නම් අපේ සිංහල භාෂාවේ ඒ මූලික අධ්‍යාපනය ලබා ගැනීම දරුවන්ගේ චින්තනයට විශාල පිටු බලයක් ලබා දෙන බව ඒක ලෝකෙ පිළිගත් මාතෘකාවක්. සමහරවල් කල්පනා කරන මෙරට දීර්ඝ වෙන්නේ නැත්තේ අපි මේ සිංහල විතරක් අල්ලගෙන ඉන්න නිසා, ඉංග්‍රීසි කතා නොකරන නිසා. ඉංග්‍රීසිය දිනු කරොත්ින් ඒකවාසියම මේ කියෝ වගේ එහෙමනම් මෙලහකට මෙරට ගොනුගේ වෙනස් වෙන්න ඕනේ. අද චීනය ගත්තොත්, ජපානය ගත්තොත්, කොරියාව ගත්තොත් එයත් සියල්ල කරන්නේ සිංහල භාෂාවයි. ඒ රටේ බලන්න ලබා දෙන්නේ නැතිනේ. අපිට වඩා කොච්චර ඉදිරියෙන් සිටිනවද තාක්ෂණය ඇති කාර්මිකත්වය ඇති කොච්චර ඉදිරියෙන් සිටිනවද මේ චීනය, ජපානය, කොරියාව වගේ රටවල්. මේක මේ ප්‍රංශ, ජර්මන් වගේ රටවල් එහෙමයි. එයත් ඉංග්‍රීසි නෙවෙයි තමන්ගේ භාෂාව ජීවිතය කරලා. යුනෙස්කෝ සංවිධානයේ තියෙනවා MOW කියලා රංශියා. ඒ කියන්නේ memory of the world. ඒ කියන්නේ ලෝකයේ අභාවයට යමින් තියෙන මතකයන්, උරුමයන් ඒවා ආරක්ෂා කරලා තියලා අනාගතයට ඉතිරි කරගැනීමට ඒ කාර්යභාරය කරන්නේ. මේ මුක්ත දේශපාලනයන්ගේ මේ ක්‍රියාව ඵල ගැනීම ඕකේ. ඇත්ත වශයෙන්ම වැඩි කල යන කලින් අපේ මහාවංශයත් එහෙම කියනවා. යම් කාලයකදී අපේ මහාවංශය අපිට නොලැබුණොත්, කියවන නොලැබුණොත් අපිට පුළුවන් UNESCO ආයතනයේ මේ මහාවංශය කියවන්න. ඒ වගේ සිංහල භාෂාවත් ඔය MOW හරහා අපට අධ්‍යයනය කරන්න දෙයකට දැනගන්න පුළුවන්, දැනගන්න ලැබෙයි, දැනගන්න සිද්ධ වෙයි. මේ ආකාරයෙන් අනුර ප්‍රශ්නෝත්තරයක් ඕකේ. නිසා මේ වාගේ අදහස් ආපු තැන් වල තියෙන ડોක්ටර් දාන්න ඕන. මේ වගේ වරද සමාජයේ පෙන්වලා දෙන්නකොට මේ වාගේ ව්‍යාජය බොහෝ දෙනා කල්පනා කරන ඇත්ත තමයි. අද සිංගප්පූරු තායිතරසි ඉංග්‍රීසි භාෂාව ව්‍යවහාර කරන. එතකොට එංගලන්තය ආදී රටවල එංගලන්තය රටවල තියෙන භාෂාව. ඉතින් ඒ නිසා ඇත්ත වශයෙන්ම හේතුව භාෂාව නෙමෙයි. දේතු තමයි අපි කියන දීනකම, අපේ වැගෑපත්කම, අපිට තියෙන යටත්කම මානසිකත්වය. ඒ නිසා දැන් ඉංග්‍රීසිය මූලිකත්වයේ පිච්ච කාලවලදී තමයි අපේ අවසේකර මහත්මයාලා අධ්‍යාපනය ලබගත්තු. එතුමාලා ඉංග්‍රීසි භාෂාවයි සිංහල භාෂාවයි කියන මේ උභය භාෂාවලදීම තාම සුවිශේෂ ප්‍රාවුණ්‍ය ප්‍රවීණත්වයක් ලබාගෙන අද මේ තත්ත්වයට මේ කීර්තිමත් පත්‍රපත් වෙනවා. අනේ ඒ නිසා අපි දරුවන්ට මේ කුමාරතුංග මහදාස් පණිවරයා දුන් එලිකලාව මම්පෙට අපි බස බස රැකුණොත් රස රැකේ, රස රැකුණොත් දස රැකේ කියන මේ මූලික යෙදී ප්‍රසිද්ධාන්තය කුමාරතුංගයන් පිටා ප්‍රකාශ කරා. ඒ නිසා ඒ අදීන චින්තනය මේ දරුවන්ට කාවා ගන්නට නම් මේ වාගේ වැඩසටහන් ඉතාම අවශ්‍යයි. මේ වාගේ සමරු ඉතාම අවශ්‍යයි. පාසල් වල මේ වාගේ වැඩසටහන් ඉතාම අවශ්‍යයි. තුමාගේ චින්තනය හරහා අපිට නවමත් මම්පේ අර කීමා තියෙන පරිණියන්ගත් මඟ යන්නේ කවර වරටද? එමාගේ දැන් නොපැරණියෝ නොපැරණියෙන්නේ අපි පරිණියන් ගියා වාගේ ගියා දෝෂයක් යනුත්තේ පරිණියන් ගිය විදිහට මේවා කියන්න ඕනේ. අපි පරිණියන් ගියා වාගේ නවීනත්වයෙන් අපි ගමන් කරන්න ඕනේ කියලා එතුමා ප්‍රකාශ කරා. ඒ වගේ තාම ප්‍රශ්න අදහස් අප විසිනේ 2020 දී වාසියවල එතුමාගේ ප්‍රකාශ ගත්ත දෙයක්. ඇත්තටම අද ප්‍රකාශන පත්වනවා වූ ඒ දේවල් වලට වඩා නිර්මාණ වලට වඩා බොහොම බරගතිය, යතුරු ගතිය, නවී ගතිය, බොහොම ප්‍රාණවත්ය ඒ රචනාවල තියෙනවා. නිසා බලන්න ළමා රචනාවන් ළමා නිර්මාණ අධ්‍යයනය කරලා බලන්න
ආත්මාර්ථිකයන්ගේ උපදේකට දෙනු ගන්න පුළුවන්. නිසා මම මේ වෙලාවේදී මේ උලෙල සරු කර ගැනීමට සහාය වූ හැම දෙනාටම ඉස්තේ දෙන්නට කැමතියි. පසුවට සුභිකතාවක් දුන්න නිසා මේ උලෙලට නොයෙක් ආකාර උපකාර වූ ඒ ජාතික ඉදිරිමේ බැංකුව, ඒ වගේම ගල්බත්ල සමාජය, දෙන මාධ්‍ය ජාලය, අධිකෝටි වගේ මාධ්‍යවේදී